ගෞරවනීය ස්වාමීන් වහන්ස, බුදුදහමේ පැහැදිලි කිරීම වෙනත් ආගමික ඉගැන්වීම් වලට ආදේශ කර ගැනීම කොයි ආකාරයටද අපට අවබෝධ කරගත හැකි ස්වාමීන් වහන්ස? මෙහෙමයි, එහෙම වෙනස් කිරීම තුළ ඒක බුදුදහමට අදාළ දෙයක් කියලා ඒගොල්ලෝ දක්වනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් Tamange ශාස්ත්‍රවරයා දේශනා කරනවායි කියලා නොමග යරිනවා නම් එයා තමයි ලෝකේ ලොකුම හොරා කියනවා. ඒ වගේම වර්තමානයේ අප්‍රමාණ වූ ධර්ම සොරකම් සිද්ධ වෙන්න පුළුවන්. මොකද සමාජයේ ඉන්නා වූ අපිට මතකයි අතීතයේ හිටියා වූ ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා දේශනා කළා වූ ධර්මයන් සටහන් කළා වූ සටහන් යම් කෙනෙක් විකෘති කරනවා නම් ඒවා Taman දේශනා කළා වූ දේවල් හැටියට ලෝකයට ප්‍රචාරය කරනවා නම් ඒවා හොරෙන් ගන්නවා නම් එහෙම ගොඩක් තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාගේ පොත් සමහර අය හොරෙන් මුද්‍රණය කරනවා. ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. ඒවා වංචාකාරී ආකාරයේ මුදල් උදෙසා ඒගොල්ලෝ මුද්‍රණය කරනවා. එතකොට එවැනි කරන සෑම කෙනෙක්ම අර මේ ලෝකයේ ලොකුම හොරා කියන අකුසලයේ සිද්ධ වෙනවා. එතකොට මේ මොහොතේ මේ ධර්ම සොරකම් ගොඩාක් සමාජය තුළ සිද්ධ වෙනවා. ඔය ජනප්‍රිය ස්වාමීන් වහන්සේලාගේ ධර්මයන් හරහා ගොඩාක් දේවල් සොරකම් කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුවම එවැනි දේවල් වලට යොමු වෙලා ඉන්න පින්වතුන්ලා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ. ධර්ම සොරකම කියන කාරණය මේ ලෝකයේ තියෙන සොරකම් වලින් ඉහළම අකුසල් සැසෙන සොරකම කියන කාරණේ දැනගන්න. ඒ නිසා තමන් කෙරෙහි තමන් අනුකම්පාවෙන් ධර්ම සොරකම කියන කාරණයට කොයි වෙලාවකත් යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම සොරා මේ ලෝකයේ ඉන්න ලොකුම හොරායි කියන කාරණේ. ඒක පළවෙනි එක. එතකොට ධර්ම හොරාට පස්සේ දෙවෙනුව මේ ලෝකයේ තියෙන ලොකුම හොරකම තමයි ඒක සිද්ධ වෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් අතින්. යම් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් සොරසිතින් යම් දෙයක් ගත්තොත් එයා ඒ මොහොතේම පරාජිකා බවට පත් වෙනවා. තේනවා? එතකොට මේ පරාජිකා බවට පත් වුණා වූ ස්වාමීන් වහන්සේ පරාජිකාව සංගමාගෙන ලෝකයාගෙන් සිව්පසේ ලබා ගන්නවා නම් එයා මේ ලෝකයේ දෙවැනි හොරායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට තුන්වැනි හොරකම තමයි යම් උපසම්පදා භික්ෂුව නැති උත්තරී මනුස්ස ධර්ම Taman තුල තියෙනවායි කියලා පෙන්නලා ලෝකයාගෙන් සිව්පසේ ගන්නවා නම් එයා තුන්වෙනි හොරා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට නැති උත්තරී ධර්ම කියන්නේ මොනවද? තෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලය. තමා මේ අවබෝධයන් තුල නැහැ. නමුත් මේ අවබෝධයන් තුල ඉන්නවායි කියලා හඟවලා ලෝකයාගෙන් සිව්පසේ ලබා ගන්නවා. Taman පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානතල Taman වඩනවා, Taman තුල තියෙනවායි කියලා හඟවලා මිනිසුන්ගෙන් සිව්පසේ ලබා ගන්නවා. අර ආකාසායන් ඡායතන, නේව සංඥා වැනි අරූපාවචර ධ්‍යාන Taman තුල තියෙනවායි කියලා හඟවලා Taman සිව්පසේ ලබා ගන්නවා. මෙන්න මේ කාරණා දෙක තමයි නැති උත්තරී මනුස්ස ධර්ම වලට හඟවන. දැන් කෙනෙක් Taman සීලෙන් දුර්වලයි. නමුත් සීලෙන් දුර වෙලා Taman සිල්වත්ත කියලා හඟවලා සිව්පසේ ගන්නවා. එයා කවදාක්වත් සතර පරාජිකාවකට වෙන්නේ නැහැ. සීලය අදාළ වෙන්නේ නැහැ. මෙතනට අදාළ වෙන්නේ මොකද්ද? මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් අවබෝධයනොත් ඒ වගේම ඊළඟට අර ධානා මට්ටමුත් තමයි මෙතනට නැති උත්තරී මනුස්ස ධර්ම කියන්නේ. ඒතොර මේවා හඟවලා යමෙක් ලෝකයාගෙන් සිව්පසේ ගන්නකොට එයා ලෝකේ තුන්වෙනි හොරා කියලා කියනවා. එතනට මෙතෙන්ට එනකොට තුන්වෙනි හොරෙක්ත් ඇවිල්ලා. හතරවෙනි හොරා තමයි නෝනා සාංගික දේශරකම් කරන කෙනා. යම් කෙනෙක් සංඝයා උදෙසා පූජා කළා වූ දෙයක් සොරසිතින් ගන්නවා නම් ඒ සොරකම හතරවෙනි බලවත් අකුසල් තියෙන සොරකම බවට පත් වෙනවා. සංඝයා උදෙසා පූජා කරන්න. ඒතොර සංඝයා උදෙසා පූජා කරපු දානයක් වේවා, සංඝයා උදෙසා පූජා කරපු ඉඩකඩම් කෙත්වතු දේවා, ඒවැය දෙයක් යමෙක් සොරකම් කිරීම නෝනා අනිවාර්යෙන්ම සංඝයාට අයිති දෙයක් සොරකම් කරපු කෙනෙක් බවටයි පත් වෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ පන්සල් වත්තක තියෙන පොල් ගෙඩියක්, තැඹිලි ගෙඩියක්, අඹ ගෙඩියක් හරි ඔබ කඩනවා කියන්නේ ඒක සාංගික දේපලක දෙයක් සොරකම් කිරීමක් වෙනවා. සාංගික දේපලක දෙයක් සොරකම් කිරීමක් වෙනවා. සමහර වෙලාවට අපි දන්නවා සමහර පින්වතුන්ලා පන්සලට යනවා. නමුත් මල් අරගෙන යන්නේ නැහැ. පන්සලේ මල් ගහ තිනවා. පන්සලේ මල් ගහෙන් මල් ටික කඩලා පූජා කරනවා. තේන්නා? මේ පන්සලේ මල් ගහෙන් මල් ටික කඩද්දී සාංගික දේපලක් සොරකම් කිරීමේ අකුසලයේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කොයි වෙලාවකවත් පන්සලේ මල් ගහක් තියෙනවා නම් පන්සලේ ස්වාමින් වහන්සේගේ අවසරයෙන් තොරව මල් කඩන්න එපා. ස්වාමින් වහන්සේගේ අවසරයෙන් කැඩුවට ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි එතන ඉන්න බාරකරුගේ අවසරයෙන් කැඩුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ බාරකරුවෙක්ගේ අවසරයෙන් තොරව පන්සලේ තියෙන මල් ගහක ඔබ මල් කඩනවා නම්, මල් අත්තක් කඩනවා නම්, තේරෙනවද? ඒ මොහොතේ ඔබ සාංගික දේපලක් සොරකම් කරපු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න. එනිසා නිරේතුරුවම සාංගික දේපල සොරකම් කිරීම කියන කාරණේ නෝනා බලවත් අකුසලයක් බවට පත් වෙනවා. තේන සාංගික දේවල් සොරකම් කිරීම. දැන් බලන්න අපි සොරකම් හතරක් ගැන කතා කළා. තාම හිරගෙදෙට්ට බන්ධනාගාරයට ගියාද? තාම නැහැ නේ. තාම ගියේ නැහැ නේ. ඒතොර බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ බලවත්ම සොරකම හැටියට දේශනා කරන්නේ
පොදු දේපල සොරකම් කිරීම. ඒගෙන රාජ්‍ය බාණ්ඩාගාරයේ ධනය සොරකම් කිරීම. එහෙනම් රාජ්‍ය බාණ්ඩාගාරයේ ධනය සොරකම් කිරීම ඊළඟ බලවත් සොරකම් බවට පත් වෙනවා. මොකද රාජ්‍ය බාණ්ඩාගාරයේ ධනය සොරකම් කිරීම එච්චර බලවත් සොරකමක් බවට පත් වෙන්නේ ඇයි? රාජ්‍ය බාණ්ඩාගාරයේ පෝෂණය වෙලා තියෙන ජනතාවගේ මුදල් වලින්. එහෙනම් එතකොට මේ රාජ්‍ය බාණ්ඩාගාරයට ධනය දෙන අය අතර මහා සංඝරත්නයක් ඉන්නවා. මොකද වර්තමාන සමාජයේ මහා සංඝරත්නිනුත් බදු මුදල් ගන්න. පන්සලේ ටෙලිෆෝන් බිලෙන් වතුර බිලෙන් මේ මිනිසු ගෙනල්ලා පූජා කරන පිරිකරවලින් මේ සෑම දෙයකම රජයට බදු මුදල් යනවා. එතකොට මේ රාජ්‍ය බාණ්ඩාගාරය තුල සෝවාන් සකෘදාගාමි අනාගාමි වැනි පින්වතුන්ගේ බදු මුදල් යනවා. දැන් ගිහි පින්වතුන්ලා ඉන්නවා යා සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. ගිහි පින්වතෙක් ඉන්නවා යා සකෘදාගාමි ඵලයටපත් වෙච්ච කෙනෙක්. ගිහි පින්වතෙක් ඉන්නවා යා අනාගාමි ඵලයටපත් වෙච්ච. මෙවැනි අවබෝධාත්මක පින්වතුනුත් බාණ්ඩාගාරයට බදු ගෙවනවා. ඒ වගේම බාණ්ඩාගාරයට බදු ගෙවන පින්වතුන් අතර සීලෙන් පරිපූර්ණ පින්වතුන් ඉන්නවා. ඒතර බාණ්ඩාගාරයට බදු ගෙවන පින්වතුන් අතර මෛත්‍රියෙන් සමාධියෙන් පරිපූර්ණ පින්වතුන්ලා ඉන්නවා. ඒතර ඒගොල්ලොත් බාණ්ඩාගාරයට බදු මුදල් ගෙවනවා. ඒතකොට මේ බාණ්ඩාගාරයට බදු මුදල් ගෙවද්දී මෙවැනි පින්වතුන්ගෙන් මෙවැනි අවබෝධාත්මක පින්වතුන්ගෙන් පෝෂණය වෙන බාණ්ඩාගාරය කවුරු හරි හොරකම් කරනවා නම් එහෙම මේ ලෝකේ බලවත්ම පස්වෙනි හොරකම බවට පත් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? බාණ්ඩාගාරය කිව්වහම අපිට අපි ඒව හිතන්නේ නැහැ. අපි දක්ෂ වෙන්න ඕනේ මේ බාණ්ඩාගාරය තුල සංඝයාට අයිති මුදලුත් කියන. සංඝයා කියන අර්ථයට මිනිස්සුයෝ දෙන සල්ලි වලින් තමයි පන්සලේ ලයිට් බිල ගෙවන්නේ. සංඝයා කියන අර්ථයට දෙන සල්ලි වලින් තමයි පන්සලේ දුරකථන බිල ගෙවන්නේ. තේරෙනවද? ඒක මේ සියලුම දේවල් තුල අප්‍රමාණ පින්වන්තයෙන්ගෙන් අප්‍රමාණ සද්ධාවන්තයෙන්ගෙන් ධනෙන් මේ බාණ්ඩාගාරය පෝෂණය වෙලා තියෙනවා. එතකොට යම් කෙනෙක් මේ බාණ්ඩාගාරයට ලැබෙන ධනය හොරකම් කරනවා නම් එය අනාගාමී පින්වතෙක්ටයි ධනයක් හොරකම් කළා වෙනවා. අනාගාමී පින්වතෙක්ටයි ධනයක් හොරකම්. දැන් බලන්න කොසල් රජතුමාගේ බාණ්ඩාගාරයට විසාකා උපාසිකාවගේ බදු මුදලු ගියා නේද? නමුත් ඒවෙන් කොසල් රජතුමා කොහොමද සැප විඳද්ද මොනවා කළාද කියන අපි දන්නේ නැහැ නේද? නමුත් ඉතින් අපිට හිතන්න පුළුවන් විසාකා උපාසිකාවත් බදු දුන්නා නම් කොසල් රජතුමා ඒ බදු හරියාකාරව කලමනා කරේ නැහැ කියන කාර්යය. මොකද කොසල් රජතුමා අනාථයෙක් හැටියට අම්බලමක තමයි මැරෙන්නේ. තේන්නාද? අනාථයෙක් හැටියට අම්බලමක තමයි කොසල් රජතුමා මැරෙන්නේ. මොකද අරසා පින්වතුන්ගේ පින්වතියන්ගේ බදු මුදල් මොනවා හෝ වැරදි ආකාරයට කලමනා කරන්න ඇති. ඒ නිසා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සත පහක් හරි හොරකම් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම්, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අතීතයේ සොරකම් කරපු අය ඉන්නවා නම්, ඒ අය දකින්න ඕනේ තමන් හොරකම් කරපු සල්ලි සංඝයාට අයිති දෙයක්. අනාගාමි සකෘදාගාමි සෝවාන් සද්ධානුසාරේ ධම්මානුසාරේ එවැනි අවබෝධාත්මක පින්වතුන්ලාට අයිති ධනයයි තමන් සොරකම් කරලා තියෙන්නේ කියලා. ඒසා ශක්තිමත් පින්වතුන්ලා සිල් ආරක්ෂා කරගෙන, සද්ධාව ආරක්ෂා කරගෙන, මෛත්‍රිය ආරක්ෂා කරගෙන හම්බ කළා වූ ධනය යහපත් සිතින් භාණ්ඩාගාරයට දෙද්දී ඒ ධනය යමෙක් සොරකම් කරනවා කියන කාරණය නෝනා මේ ලෝකේ පස්වෙනි බලවත් සොරකම බවට පත් වෙනවා. පස්වෙනි බලවත් සොරකම බවට පත් වෙනවා. ඉන් පස්සේ තමයි හොරකම හැටියට සමාජයේ ජීවත් වෙන ගුණාත්මක භාවයට අදාළව සොරකමේ ආනිසංශ වෙනස් වෙනවා. දැන් හොරෙක් ගිහිල්ලා ගෙදරකට පයින්නවා. නමුත් ඒ ගෙදර අය පන්සිල් සමාදන් වෙච්ච අය. පන්සිල් රකින්න අය. සද්ධාව ඇති අය. එතකොට ඒ පන්සිල් සමාදන් වෙලා සද්ධාව තුල ජීවත් වෙලා මෛත්‍රිය වඩන කෙනාට ඒ ගෙදරට පැනලා පියමක් හොරකම් කළොත් ඒ අකුසලෙත් බලවත්. තේරෙනවද? එයා සීලය තුල ඉන්න කෙනෙක් නේ. එතකොට තවක හොරෙක් ගෙදරකට පයින්නවා. එයා දසසිල් සමාදන් වෙලා ජීවත් වෙන කෙනෙක්. එතකොට එයාගේ අකුසලයේ අඩුද වැඩිද? වැඩි. තව කෙනෙක් හොරෙක් ගිහිල්ලා ගෙදරකට පයින්නවා. එයා සිල්පද පහත් බිඳගෙන අකුසල් මූලේනුත් වඩන අරක්කු බීගෙන ජීවත් වෙන කෙනෙක්. එයාගේ අකුසලයේ අඩුද වැඩිද? අඩුයි. එතකොට පුද්ගලයාගේ ගුණාත්මක භාවයේ වැඩි වෙන්න අර සොරාට ලැබෙනා වූ අකුසල් ප්‍රමාණය වැඩි වෙනවා. තේරෙනවද? අර හොරකමට ලක් වෙන පුද්ගලයාගේ ගුණාත්මක භාවය අඩු වෙනකොට අරයාගේ අකුසල් ප්‍රමාණය අඩු වෙනවා. තේරෙනවද? ඒ සොරකමට ලක් වෙන පුද්ගලයාගේ ගුණාත්මක භාවය තමයි අකුසල් වැඩි. නමුත් යාචක කෙනෙක්ගේ දෙයක් සොරකම් කරගත්තත් නොවනා ඊට අනිවාර්යම විපාකේ තියෙනවා. ඒ නිසා නිරේතුරුවම දැන් සොරකම කියන කාරණේ මේ විදිහට තමයි ගලාගෙන යන්නේ. එතකොට මේ විදිහට ගලාගෙන දැන් මිනිස්සයා දක්වා මං ආවා. ඒ තේරෙනවද? මිනිස්සයා දක්වා ආවට පස්සේ ඊළඟ බලවත් දේ මොකද්ද? දෙවියන් උදෙසා ලැබෙන දේ සොරකම් කරනවා. දැන් වර්තමානයේ දෙවියන් උදෙසා ලැබෙන දේවල් අප්‍රමාණ සොරකම් කරනවා. දැන් දේවාල වලට මිනිස්සයෝ දාස් ගණන් පූජා වට්ටි අරන් සල්ලි අරගෙන තිර පූජා කරනවා, රත්තරන් පූජා කරනවා. මේ සියල්ලම දෙවියන් උදෙසා පූජා කරනවා. දෙවියන් උදෙසායි පූජා කරන්නේ. එතකොට මේ දෙවියන් උදෙසා පූජා කරන දේ කවුරු හරි සොරසිතින් ගන්නවා.
සමන්ට ලැබිය යුතු කොටස ගන්න පුළුවන්. දැන් දේවාලයක් නඩත්තු වෙද්දී ඒ නඩත්තු වෙන කොටසෙන් මෙච්චරක් දේවාලට නඩත්තු වෙනවා මෙච්චරක් කපු මාත්‍රුන්ට යන්න ඕනේ මෙහෙම කියලා සම්මතයක් තියෙනවා. ඒ සම්මතේ ප්‍රශ්නයක් නැහැ නේද? ඒ සම්මතේ බිඳලා ලෝ ජනතාව භක්තිමත් පින්වතුල්ලා දෙවියන් උදෙසා පූජා කරන දේ කවුරු හරි හොර හිතෙන් ගන්නවා නම් දෙවියන්ට මේ ලැබෙනා උදේ සොරකම් කිරීමේ අකුසලයේ සිද්ධ වෙනවා. දැන් අපි කියමු කෙනෙක් දේවාලෙට තිරයක් පූජා කරනවා. ඒ පූජා කරන දේවාලයේ කපු මහත්ය කොරකම් කරනවා. එතකොට ඒක දෙවියන්ට අදාළ දෙයක් කොරකම් කිරීමේ අකුසලයේ සිද්ධ වෙනවා. ඊළඟට තමයි අමනුෂ්‍යයන්ට අදාළ සොරකම්. අමනුෂ්‍යයන්ගේ දෙයක් සොරකම් කළා වෙනවා. අනුෂ්‍යයන්ගේ සොරකමත් අප්‍රමාණ අපේ සමාජය තුල සිද්ධ වෙනවා. දැන් කෙනෙක් gedara toilayak කරනවා. Toilayak කරලා ඒකේ තටුවක් හදලා ඒ තටුවේ සුදු සරමකුයි කෑම පිඟානකුයි ගොඩාක් බඩු දාඩි දීලා ඔබ දැකලා ඇති ඔය තුම්මං හන්දිවල තියලා තියෙනවා. අමනුෂ්‍යයන් උදෙසා කැපකලා වූ පූජාව. ඒතොර යම් කෙනෙක් ඇවිල්ලා මේ අමනුෂ්‍යයන්ට කළා වූ පූජාවෙන් අර සරම හොරකම් කළා ගියා කියන්නේ අමනුෂ්‍යයන්ට අදාළ අගයක් හොරකම් කිරීමේ අකුසලයට සිද්ධ වෙනවා. අමනුෂ්‍යයන්ට අදාළ අගයක් සිද්ධ වෙනවා. ඒ වගේම යම් අමනුෂ්‍යයන් ඉන්නවා ඒ අමනුෂ්‍යයන් යම් ගහක් යම් ගලක් යම් පස්කන්දක් වැලිකන්දක් මගේ ඉතරගෙන ජීවත් වෙනවා. ඒක මගේ ඉතරගෙන ජීවත් වෙනවා. ඒතොර අපි ඒක එයාගෙන් දැහ ගන්නවා නම් එතනින් අමනුෂ්‍යයන්ට අදාළ අක්ෂරකම් කිරීමේ අකුසලයක් අපිට සිද්ධ වෙනවා. එහෙම දෙයක් දැන් දැන් ඔබේගේ ඔබේ කරගෙන හිටියට ඔබට ඒගේ අයිති නැහැ නේ. ඔබ කවදා හරි ඒගේ දාලා යනවනේ නේ. දැන් ඔබේ අම්මලා ඔයගේ අම්මලාගේ කරගෙන හිටියා. දැන් ඔබලා ඔබේගේ ඔබේ කරගෙන ඉන්නවා. ඒ වගේ මෙතන ඉන්න හුණාත් මේගේ යාගේ කරගෙනයි ඉන්නේ. මෙතන ඉන්න මකුලුවා මේගේ යාගේ කරගෙනයි ඉන්නේ. තේරෙනවා? එතකොට ඒගොල්ලෝ මෙතනින් අපි එළියට දානවා කියන අපිව අපේ ගෙදරින් එළියට දානවාට අදාළව චේතනාවන් ඒගොල්ල තුල සකස් වෙනවා. එතකොට ඒගොල්ල මගේ කරගෙන ඉන්න ගහ ඔබ කපලා දානවා නම් ඒගොල්ලන්ගේ දෙයක් අපි හොරෙන් ගත්තා බවටත් පත් වෙනවා. හොරෙන් ගවට බත්තත් බවටත් පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම මේ මොහොතේ අමනුෂ්‍යයන් උදෙසා වෙන්නා උහිංසනයන් අපි තුලින් මේ හොරකම අපි තුලින් වෙන්නේ අමනුෂ්‍යයන්ගේදී අපි අය හොරකම් කරනවා. ඊළඟට නෝනා ඉන් පස්සේ තමයි තිරිසන් සතුන්ට අයිති දේ හොරකම් කරන්නේ. දැන් සත්ව ගොවි පොළවල් වල සතුන් නැති කරන ආයතනය වල සතුන්ට අයිති දේවල් හොරකම් කරනවා. සතුන්ද තියෙන පුන්නක්කු ටික සතුන්ද තියෙන බෙහෙත් ටික හොරකම් කරන පින්වතුන්ලා ඉන්නවා. ඒතකොට එතනදී තමයි සතුන්ට අයිති දේ හොරකම් කිරීමේ අකුසල ඒගොල්ලෝ සිද්ධ කරගන්නේ. ඒතකොට ඒ සතාගේ ගුණාත්මකභාවයට අදාළව ඒ අකුසල් බලවත් වෙනවා. ඒ අකුසල් බලවත් වෙනවා. එතකොට එනම් බලන්න සොරකම කියන කාරණේ අපි දකින්නේ මොකද්ද? ගෙවල් කඩලා බඩු ගත්තා, කඩයක් කඩලා බඩු ගත්තා කියන කාරණේ විතරයි. එහෙනම් තිරිසන් සතුන් නිසා සමාජය මේ වෙලාවේ හොරකමට අදාළ අකුසල් සිද්ධ කරගන්නවා. තිරිසන් සතාට අදාළ දේ හොරකම් කරනවා. හොරකම් කරනවා. දැන් ලොකු ගෙදරක සමහර විට බල්ලාට දෙන්න කියලා නෝනා චීස් පෙත්තක් දෙන්න පුළුවන්. නමුත් ඒ චීස් පෙත්ත දෙද්දි ගෙදර වැඩ කරන මහත්තයා ඒ චීස් පෙත්ත එයා කෑවොත් බල්ලාට අදාළ දේ සොරකම් කිරීමේ අකුසලේ සිද්ධ වෙනවා. ඊට අදාළ දේ විපාකේ ලැබෙනවා. එහෙනම් බලන්න මේ සමාජය තුල කොයිසම් සොරකම කියන කාරණේට අදාළව කරුණු සිද්ධ වෙනවාද කියන කාරණා.